හොම යාලුවනේ අදමමෝයාලට කියන්නේන්නේ එක්දහස් නමසි අනු නමේවාර්ශය ලස් වුණු. සුපිරි ක්‍රයිම් මෝවේ එකක් වන ෝරශිලව ශක්්ෂූට චිට්ටිය ගැන. මේගේ සුපිරි මූවිස්ථාපු ගමම් බලන්න මගේ චැනල්ලක සස්ට්‍රයි් කරන්න එහෙනන් දැන් අප ියම මූවේකට. මේ කතායි ප්‍රදාාන චරිතය තමයි කාටිය ඇෆොන. රූමත් අරුණයක් වන කාටයා සරාගේ පෙනමක්තිීර නිසා හැමෝගෙම අවධනයට ලක් වෙනවා. අයිවන් මිශ්්‍රාමක නාවික විරුවේ ඔහු ඉතාසාමකාමීව හරිම සැහල්වෙන් ජීවත්වුණු දක්ෂ වැඩික්කරුවේ තුර කියිය ජීවත්ව වන කාටයා වැඩි දුරටත් ඉගෙනගන්න රුෂයාාවන්නයාගේ සීයාවන අයිවල් ළඟට එනවා. මේගම මේ ඒගඩ බෝරිස් පශුටින් කිය රස්යාදුකාර කොල්ල තුන් දෙනක්කින්නවා මේ තුන්දෙන හරිම සෙල්ලක් කාර ජීවිතයක් ගත කරන්නේ. දවසක් කාටියය ඇතනි යන මේ තුන් දෙෙන දකිනවා ෝරිිස්ට කාටයගෙන අද. සක්කෙනවා කාටියය පසටින් ස්කෝල යාලුවේ බෝඩිස් පසුටින්ට කියවා කාටියාව ගෙදරට එක්ක එන්න කියලා. පසුටිනුත් ඊ ගෝරුත් දෙන්නම කාටියලඟට යනවා. ගිහින් කියනවා කාටියයට අද බෝරිස්කි උපන්දිනය නිසා ඔයත් යට සුබපතන්න කියලා. කාටිය කියනවා මට එන්න බැහැ කියලා. ඊට පස්සේ පශටිනුත් ඊගෝරුත් දෙන්නම දනගහලා කාටියයට එන්න කියලා බැගය පත්වෙනවා. බැරිම තැනයාල ගිල්ලීමට කාටයක්කඟ වෙනවා. මේ දෙන්න කාටියාව ගේ ඇතුළට එක්කගෙන යනවා. බෝරිිස් කාටියයට කියනවා වාඩි වෙන්න කියලා. කාටිය මේ තුන්දනා ලඟින් වාඩි වෙන. E ගඩ කාටියයට කියනවා අරක්කු බොන්න කාටියට අක මැති වෙනවා. තුන් දෙනාම බල කරන්න නිසා කාටියට ි එකක් බීලා හැපිපද්්‍යය සසිින්දුව කිය බෝරිස්ට විශ්කන්නවා. මේ වෙලාව කාටියගේ ගලාස්කට ඊ ගෝර් මත්්‍යනයමක් එකතු කරන්නවා ඒ බීමි එක බීලා කාටියය එතන යන්න හදවා ඒ වෙලාව කාටියයට කෙින් හිටගන්න බැරුව වාඩි වෙනවා. ඊ ගෝඩ කියනවායට ගේයතුළ බලන්නේ අමු කියලා. කාටියයට තේරුුණා මෙයාල කරන්න යන වැඩේ ඒ නිසාකාටය ඇතින් පැනල යන්න හදනවා ඒවුනාට කාටියට මෙයා යන්න දුන්නෙ නැහ. එක පාරටම බෝරිස්ෑ ඇදට තල්ු කරන්නවා . පස් කාටිය හයිියෙන් ෑගහනවා. තුන් දෙෙනම එකතුවෙලා වරිින්වර ඇව දෝෂණය කරනවා ඊට පස්සෙ කාටියටය අන්න දෙවා දොරලඟදී ගොඩ කාට සල්ලි දී කියෙනවා මේක කාටවත් කියන්න එපා ආයිමත් දවසක හම්බුවම කියලා. කාටය යාල දුන්න සල්ලිටික පාරි විසිකල් අමාරුවෙන් ගෙදරට යනවා කාටියයා ගෙදරෑවිත් දොරළංඟ අඩන්ඩමවාඩෙනවා. මේ අතර අයිවන්න අහවා කාටියගින් ඇයියෝ අඩන්න කියලා. සිය ඇග කකුල්ල ේදකිනවා. සිය දැනගන්නවා කාටියයට සිද්දුණුදී. අයිවන් කාටයගෙන් ඇහුව ඔයාට කෞද මේ අපරාදේ කළේ කියලා. කාටිය හැම දෙයක්මමා අයිවන්ට කිව්වා. අයිවන් මේ ගැන පොලිසිී යාළුවෙක්ට කියනවා හ කියවා දැම්ම පොලිසියට අන්න කියලා පොලිසිෙන් ඇවිල්ල තුන්දනාගේම ප්‍රශ්න කරනවා. බෝරිස් හොඳටම බයවෙලා ඇව දෝෂණය කලා කියල පිළිගන්නවා මේ තුන්දනා පොලිසියට ගෙනියන්න හදනකොටම පසුරින්ගේ තාත්තා එතනට එෙනවා ඔහු නිකොලායි ඉහළ පොලිස් නිලධාරියෙක් ඕහ කියනවා මෙයාලවත් අඩංකොට ගන්න එපා කියලා ඒවනාටස මෙයාල වැරද්ද පිළි අරගන කියලා පොලිසිනිධාරිියෙක් කියනවා නිකොලයි ේතවරුණු බෙක්ෂි් එකක් ගෙන තත් පොලිසිනිධාරියෙක් පෙන්න්නවා ඒත් නිකොලයි කියනවා මෙයාලව නිදහස් කරන්න කිය මේයාල හැමදාමත් ගනිකාවගෙනල්ල පාටි ගදා බිබී නටනව කියලා අප පැනිිලි ලැබිල තියනස කියලා එත්තකොටම අනිත් පොලිසිනිලධාරිය කියනවා. ඊට පස්සෙ නිකොලායි මං කියපු දේකරන්න කියලා එත්තනින් යනවා මේ වෙලාේ කාටිය නාන කාම්රය අන්නනවායිවන්ට ඇහනවා අයිවන් කාටියගේ කාමරයට එෙනවා කාටය ඉන්න විදේ දැකලායිවන්ට ගොඩක් දු හිතනවා. අයිවන් කාටියට කියනවා මමඔයා බලන් ලෙඩි ඩොක්ට කෙනෙක්ට එන්න කිව කියලා කාටියය ඒ වෙලා බය වෙනවා වෙලා තියෙන දේ ගැන ඩක්. අයිවන්ට කියනවා ඇයිනවා පොිසියට ගිහිම මේක සා. අආධාරයක් කරගන්න කියලා. අයිවන් පොලිසිට කතා කල් හනව පරීක්ෂණව තත්වය ගැන. පොලිසිෙන් අයිවන්ට කියනවා සාක්ෂි නැතිනිසා ඔවුන් නිහස්සුනා කියලා. අයිවන් කාටයාට මේ ගැන කියලා ඇව සනසනවා. ඊළඟට අයිවන් කාටයත් එක් ලෝය කෙනෙක්කම්ඹ වෙන්න අනවා. එතනන්න ලෝය නිකොයක කෙනෙක් නිසා කාටියට කියනා ඔයා තමයි බලෙන් කාමරයට ින්තියන්නේ කියලා. සාක්ෂිත් නැති නිසා කාටියයා ලැජාවටත් අපහසුතාවයටත් පත් කරන්නවා. කාටියයට නීතිය ගැන කලකිරෙනවා. කාටය නානකාමරට ගින් අඩාන්ඩ තනින් කියනවා. අයිවන්ට මේ දේවල් ලොක්කොම හෙනවා අනිදද වසේ අයිවන් ඩකිනවා මේ තුන්දෙන කිසි දෙයක් නෝන විදියට කාරකයේ පාටිධනවා. අයිවන්ට ගොඩක් කියන්ති යනවා බෝරිස්සහනවා අයිවන්ගෙන් මොකද කියලා අයිවන් කියනා මම උඹල වතාරින්නේ නැහැ කියලා තරහෙන් එඇතනින් යනවා තුන් දෙනාම අයිවන්ට හිනාාවෙනවා. අයිවන් කාටියට සාධාරණයක් ඉටුකරගන්න හිතාගෙන ඔහුගේ සියලු පදක්කම් පැළඳගෙන ඉහල උසාවිියයට යනවා. එත්තනීන නිධාරිියයා සාක්‍ෂි ඇැති නිසා මේකට ඉදිරි ක්‍රියමාග ගන්න ැ කිය. වා අයිවන්ට හොඳටම තරහයනවා අයිවන් නිරධාරියට කියවා. මගේ මිනිබිරිියව ඔවුන් දූෂණය කලා නීතියට බැරිද සාධාරණයක් කරන්න කියලා නීතිය ගැන කළ කිරීමෙන් අයිවන් එතනින් එලියට යනවා අයිවන් එනගමන් හිතනවා නීතියට බැරිනම් මහරි දනුවන් කරවා කියලා ඊට පස්ේ ඕට අයිති ගියක් කුණලා අයිවන් ගෙදරයෙනවා ඒවෙලාවෙ කාටිය කියනවා නිකලා ඇවිත් ඩොලල් පන්දාහත් දීලාගා කියලා අයිවන්ට හොඳටම දරහගින් සල්ි්ිකාරගෙන අපි උම්ඹලග සල්ලියෝන නැහැ කියලා සල්ලිටිකෙන් නිකුලායිගේ මූනට දමළ ගහනවා ඒ අතර කාටියගේ නැදගෙනෙ. විත් ඒගේ ගෙදරය අතුර කාටියයට දීලා කියනවා ටි දවසකට ම ගෙදර නැති නිසාගේ බලාගන්න කියලා. අයිවන් ඒ ගෙදරට ගිහිම් බලනවා. එයා දකිනවා ජනලයෙන් අප රාධකාරයොත් ඉන්නේ ගෙදරරි ස්රහ කියලා. අයිවන්ට අදහසක් එෙනවා මේ තමයි පලිගන්න හොඳම වෙලා කියලා. පහොදායිවන් රේකයක්ක් කරෙන ගෙදරින් යන. ඔහ දුම්ඩි ස්ථානයට ගින් තුවක්වා මිට ගන්න විදික් හොෙනවා. ඔහුට එක මනුස්සේ කම්ම වෙනවා. අයිවන්ට තුවක්කු පෙන්න්නවා. ඒත් අයිවන් ඕන තුවක්ක ව එතන නැහ.යිවන් ඔහුගෙන්ලහනවා. යාලගේ ස්නයිප තියෙනවාද කියලා ඔහ කියවා ඇහෙමේවා නැහැ කියලා මේකතාව හහිටපු වෙනෙන කෙතනට ඇවිත් ඔයාට ඕනෙ මල්ලඟ තියෙනවා කියවා ඔයාට ඕනනම් මාත්ත එක්ක එන්න කියලා කියවා.යිවන් ඔහුත් එක් අයද තිය ැට යනවා.යිවන් එතන හොඳ ස්නයිප එක තෝරගෙන ඉලක්කේට තුම් පාරක් වෙඩිති කියලා ඒක හොඳද බලනවා අයිවන් ගිලක්කය දෙකල දෙන්නම පුදුම වෙනවා එතනිින්ම තුවක්කොට හයිකරන්න සිලින්ඩරෙකුත් තරම් අයිවන් ගෙදරෙනවා ගෙදරවාමයින්ඩ අකිනවා කාටයගේ අම්ම අඇවිත්තින්නවා හැබැයි යා ඇල්ල හිටියයාගේ අලුත් සැමියක් එක්ක යා කවදාව කාටියාව බලාගත්තේ නැහැ. කාටියගේ අම්ම අයිවන්ගෙන් ගෙදර විකුණපු සල්ිල්ලනවා. ඒ වෙලා අයිවට හොඳටම කේති ගිහින් තමන්ගේ ඇඳගෙන හිටිපු ටෂ් එක ගවලලා කාටියගේ අම්මට ගහලා කියනවා ආපු තැනකටයන්න කියලා. අයිවෙන් වෙනද විදිහටම තමන් යාආලුවෙක්ක චෙස්සල්ලන් කරන්න පාක් එකට ගිය. වෙලාවෙ අයිවන්ඩ අකිනවා කොල්ලන්ගේ කාර කියෙනවා. අයිවන් එතනින් හිමීට ලෙස්සල ගීන් තුවක්කුවත් තරන් වෙලාවෙනකම් බලං ඉන්නවා. පෙලාවාවට පස්සේ ඊ ගෝර්ග රහස්ප්‍රදේශයට වැඩිතියෙනවා. ඊට පස්සේ තුවක්කෝ හංගලා යාළුවලඟට හිමීට ඇවිත් මුකුත් තුේනෑවගේ ඉන්නවා. ඊට පස්ේ ඊගෝරු හොස්පිල් එකට ගෙනනෙනවා අයිවන් පත්තකට වෙලා බලං ඉන්නවා ගෙදරට එන නිකොලා අයි කොල්ලො දෙන්නගෙන් අහනවා මොනවද කළේ කියලා. ඒ දෙන්න කියනවා අපි කිසි දෙයක් කළේ නැහැ කියලා. ැයි නිකොලයි හිතන්නමයාලයට වෙඩි තිබ්බ කියලා. නිකුලායි කියන ඔයාලා දෙන්න පරිසම් එන්න කියලා පොලිසියන් මේ සිද්ධියට අයිවන්ව සැකර. ඒකට පොලිසියට හේතුවක් තිබරුණු නිසා පොලිසිනිධාරියෙක් අයිවන්ග හනවා ඔයා මේ ගැන මොනවහරි දන්නවාද කියලා. ඒ පොලිසි නිර්ධාරිය කියනවා නිකුලායි ඔයා ගැන සැකරනවා ඔයා පරිස්සම් එන්න කියලා. ඊට පස්සේ අයිවන් එතනින් යනවා පහුවනිදායිවන් බෝරස්වයි ලක්ක කර ගන්නවා බෝරස් කාරකේ හියන්සිින්දුුවත්දාගෙනඉන්නවා. අයිවන් කාරෙකේ පෙට්‍රල් ටැන්කිය ඩිතිෙනවා ඒ වෙලාව කාරකපු පුරලා ගිනිගන්නවා හැබැ බෝරස්ක පටිපස්ස හොඳටම පිච්චිලා නිසා අයායට ඉඳගන්න බැ වෙනවා. එතන හිටපුය එකතු වෙලා බෝරොස බේරගන්නවා. මේ මෙනකර නිකොලායි දැනගන්නවා මේ සිදුුවී මහම්බයක් නෙවේ කියලා. ඒ නිසා පසුටින්ට කියනවා ඊළංගිලක්කේ ඔයාවෙන්න පුළුවන් නිසා ගෙදරටම වෙලා ඉන්න කියලා. පසුටින් දැ හොඳටම බයවෙලා ඉන්න. ඊට පසෙ පොලිසිල්ල ධාරියයා අයිවන්ගේ ගෙදරටෙනවා. අයිවන්න හම්බලා මේ අනතුර ගැන කතා කරන්න. සීයනම් ගෙදරනෑ. ඇදලග ගෙදර බලාගන්න ගියා කියලා කාටයක් කියවා. පොලිසිනිල ධාරිය හනවා නැන්දලග ගෙදර කොහෙද තියෙන්නේ කියලා කාටිය කියනවා. එතකොට පොලිසිනිලධාරිය දැනගන්නවා ඒගේ තියන්නේ බෝරිස්කි ගේලඟ කියලා ඕහොරින් නැන්දලග ගෙදර අතුර අරන්ගේ පරිීක්ෂා කරන්නේයනවා. ඒවෙලාවෙ නිකොලායි සර්ච් රන්ට එකක් අරන් අවන්ගේ ගෙදර චෙක්කන්නවා හැබැයි නිකොලායිට අයිවන්ගේ ගෙදරින් කිසිම සාකයක් හොයාගන්න බැරිවෙනවා. මේවෙලාම කාටියක් නැද ඇවිත් ගෙදර අතුර ඉල්ලෙනවා නිකොලායිට සැකිහිත්තිලා ඒ ෙර චෙක්කන්නවා. අයිවන්ටික් බයිලායි. න්නේ මොකද තුවක්වෝ හගලා තියෙනෙ මෙහි නිසා අයිවන්ට හිතාගන්න බැරිවෙන තුවක්වොට වෙච්චදේ ගැන අන්තිපට නිකුලායි අයිවන්ගෙන්ඉල්ලනවා මගේ පුතාට මුකුත් කරන්න එපා කියලා අයිවන් කියවත් දැනටමත්යාට දනුවල් ලැබිලායි තියෙන්න්නේ කියලා මේකට බයවුුණ නිකුලායි ක්මනට ගෙදර යනවා නැන්ද අයිවන්ගෙන් හනවා ඔයායාට මොනහරි කලාද කියලා. අයිවන් කියනවා අයාදැම් ඉඳවනවා කියලා නිකොලායි ගෙදරගිහි දොරට ගහනෝ දොරාරන්න කියලා ඒවල්ලායි පසුටින් දොරහරහා වැඩ තියෙනවා පසුටින් හිතන්න යාවත් මරන්න නැවිත් කියලා මානනිසික රෝගී වෙලායි පසුටින්ම පොලිසිය මානසිකරහාලට දැම්මත් සම්පූර්ණයම සුවේෙන නහැ, පසූ පොලිස්්නිිලධාරයා අයිවන්ට තමන්ග ගෙදරන්න කියලා කියනවා. ගෙදරාපු අයිවන්ට, පොලිසිින ධාරියයා කියනවා, ොලසි එන්න කලින් මොයාකි තුවක්කුව අරංඟාව කියලා. මම දන්න අයි කොල්ලු වැදිකාරයෝ කියලා. ඔයා කාටවත් මේකින් කරදයක් කරන්න එපා කියලා අයිවන්ට කියනවා යිවන් ගෙදර නො කාටිය ලස්සන සිංදුවක් කියන්නේෙන් ගිතාාර්ය පලේ කරන්නවා. යිවට තරුණ කාටිය දැන් හැමදේ මතක් කරල සතුටිින් ඉන්න කියලා අයිවට හිතන වැදිකාරයන්ටත් දඩුවම් ලැබුණ කියලා. කතාාවත් මෙතනින් ඉවරුුණා. තිංයාලුවනේ මේ වඩිය එක හොඳයි කියලා හිතෙනවම් මගේ චැනල්ල එක සබස්ක්‍රයිප කරන්න, ඒ වගේ මොයාරට හිතනදේ පහලින් කමෙන්ට කරන්න තමත කරන්න එපා, මේ වගේ ලස්සන මෝවයකක් අරං එනකං ඔයාලට සුබදවසා.